අවුරුදු 10 19 කාලය විශේෂයෙන්ම මේ කාලේ දරුවන්ට හරි මාර්ගෝපදේශනයක් ලබා දෙන්නේ කොහොමද වුන් ජීවිතේ යම් කාලයේ ගෙවා දැමීම සිද්ධ කරන්නේ කොහොමද ඒ අතරේ වුන් ප්‍රශ්න හඳුනගන්නේ ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි කතා කරන්න සූදානම් එවෙනුවෙන් අපි ආරාධනා කළා ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයේ ජාත්‍යන්තර යහපැවැත්ම පිළිබඳ උපදේශිකාවක විදිහට කටයුතු කරන මනෝවිද්‍යාඥවරියකට රසිනි බණ්ඩාර මනෝවිද්‍යාඥතුමියට අපි බොහොම කැමැත්තෙන් ආරාධනා කළා මේ පිළිබඳව කතා කරන්න ආයුබෝවන් ඔබට ආයුබෝවන් මේ නවයෝන් කාලෙදී දරුවෝ හුදකලා වීම ගැන අපි මුලින් කතා කරවතින් සමහර වෙලාවට දෙමාපියන්ගේ කාර්ය බහුලකම වෙන්න පුළුවන් දරුවෝ පුරුදු වෙලා තියෙන ක්‍රම නිසා වෙන්න පුළුවන් ඔවුන් යම් ආකාරයෙන් හුදකලා බවකට පත් වෙනවා මේ පිළිබඳව අපි හඳුනගන්නේ කොහොමද අපි ආරම්භයක් විදිහට කතා කරමු ඔව් හොඳ ආරම්භයක් මනෝජ් බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට මට ආරාධනා කරාට ඇත්තටම කියනවා නම් මනෝජ් කිව්වා වගේ මේ දරුවෝ කියන කාරණාව ගත්තාම අද කාලේ දෙමව්පියෝ මං හිතන්නේ අම්මා විතරක් රැකියාවක් කරන එක අද කාලේ මදි වෙලා තියෙනවා දෙන්නම ඇත්තටම රැකියාවක නිරත වෙලා ඉන්නවා අනිවාර්යයෙන්ම ඉතින් ඒකම අද මේ අධ්‍යාපන ක්‍රමය කියන එක අපි ගත්තොත් එහෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තමයි අද කාලේ බොහෝ දුරට දරුවන්ට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ දැන් ඒ කියන්නේ ෆිසිකලි ස්කෝල පටන්ගෙන තිබුණත් ඔන්ලයින් ක්‍රමෙන් ගොඩක් ඉගෙන ගන්නවා. ඉතින් හැබැයි දැන් දරුවෝ නිවසේ ගොඩක් කාලවලට මේ තාක්ෂණයත් එක්ක දරුවෝ හුදකලා වෙනවා. හැබැයි ඒකත් එක්කම දරුවෝ විවෘත වෙනවා. ඉතා විශාල දරුවන්ට ඇත්තටම දරාගත නොහැකි විදිහේ ලොකු ලෝකයකට. ඉතින් එතකොට මෙන්න මේ කොතනදී තමයි ඇත්තටම විශාලම ගැටලුව වෙලා තියෙන්නේ අද කාලේ. ඉතින් මෙතනදී මොනාද තමන් ගත යුත්තේ නැත්තේ මොනාද සහ ඒ හා සම්බන්ධව තමන්ට එන කුතුහලයක් මොන හරි දෙයක් තියෙනවා නම් ඒ දෙයට දෙමව්පියන්ගෙන් අනිත් පැත්තට ලැබෙන ප්‍රතිචාර මේ ඔක්කොමත් එක්කම දරුවා ගොඩාක් වෙලාවට හරි තනි වෙන්න බලනවා. ඉතින් එතකොට දරුවා තනි වෙලා දරුවා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න නම් ඒක දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. ඒක බොහොම හොඳයි තමන්ගේ වැඩ කරගන්න පහසුකම තියෙනවා. හැබැයි ඒ වුණාට ඉස්සරහට ගොඩක් බරපතල ප්‍රශ්නයකට ගැටලුවකට දරුවා මූණ දෙනකොට තමයි ඇත්තටම මේ කාරණාව ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ බලපාන්නේ. ඉතින් ඒක නිසා මේක අද කාලේ අපිට ඒක දැනිලා තියෙනවා විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය කියන කාරණාවත් එක ගත්තහම ඉතාම නරක තැනක ගොඩක් වෙලාවට අපි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ හුදකලා වීම දරුවා හුදකලා වෙලා ඉන්නවා නම් ගෙදර සහ නිතරම හුදකලා වෙන්න බලනවා නම් ඒක පොඩි අනතුරු ඇඟවීමක් කියන එක කියලා දෙමව්පියෝ බාර ගන්නවා නම් මං හිතන්නේ ගොඩක් හොඳයි කියන එක. හැබැයි සමහරු මේක සුබවාදීව අරගන්නවනේ ගැඹුරට ගිහිල්ලා කතා කරද්දී මේක අපිට ප්‍රශ්නයක් කතා කරන්න වෙන්නේ. දෙමව්පියෝ කැමති තමන්ට වැඩක් කරගන්න දීලා දරුවෝ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවනම් ඔබ කිව්වා වගේ අම්මා තාත්තා දෙන්නම වැඩ කරනවා දෙන්න වැඩ කරලා තවත් පුළුවන් නම් part time එකක් කරගන්න උත්සාහ කරන්නේ. උපයන්නනේ හදන්නේ. ඒ අතරේ දරුවෝ තමයි කරදරේ. අර කිල්ලනවා මේක ඉල්ලනවා ගේ වෙලනවා වැඩක් කරගන්න දෙන්නේ. ඉතින් දරුවෝ පැත්තකටලා ඉන්නවා නම් අම්මා තාත්තා කඩ කරගෙන යන්න පුළුවන්. ඒ හින්දා කැමති. ඒ කියන්නේ මේ හුදකලා වීමට තල්ලු කරන තත්ත්වයක් නේ සමාජයේ පේන්න තියෙන්නේ. ඔව්. ඔබ ඒක කොහොමද හඳුනගන්නේ? ඒක ඇත්ත. මොකද සාමාන්‍යයෙන් ඔක ගොඩක් වෙලාවට තමන්ගේ මූඩ් එක අනුව ඒ කියන්නේ මේ වෙලාවට හිත සාමාන්‍යයෙන් ඕක ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් දරුවා අතට මේ ඩිවයිස් එක ජංගම දුරකථනය කියන එක හෝ ටැබ් එක කියන එක දෙමව්පියෝ දෙනවා. ඒ වෙලාවගෙන තමයි තමන් එච්චර හොඳ තත්වයක නැත්නම් ඒක ඇදලා අනිත් පැත්තට අරගනවා. ඉතින් මෙන්න මේ මෙතනත් ලොකු ගැටලුවක් ඇත්තරම තියෙනවා. මේක කොහොමද මේ හරි විදිහට මේකේ මේ අපි කිව්වොත් එහෙම හරි ඩිසිප්ලින් එක දරුවාට දෙන්නේ කියන එක. මේ බොහොම තමන්ගේ ලෝකයක් තමයි දරුවාගේ අතට මෙහෙම දීලා තියෙන්නේ. ඉතින් එතකොට එතන දෙමව්පියන්ට උනත් මං හිතන්නේ මේක ගැන හරි අවබෝධයක් නැහැ කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මනෝජ්. විශේෂයෙන්ම සමහර වෙලාවට මේක බොහොම ඇබ්බැහිවීමක්. ඇත්තටම කියනවා නම් අද කාලේ අපි මත්ද්‍රව්‍ය භාවිතය හා සමානම ඇබ්බැහිවීමක් තමයි මේ අපි දුරකථනයත් එක්ක හෝ පරිගණකයත් එක්ක හෝ අපේ මේ තියෙන ගනුදෙනුව. ඉතින් එතකොට ඇත්තටම කියනවා දෙමව්පියොත් ඕකට බොහොම ලොල් කමක් තියෙනවා. ඉතින් එතකොට තමන් ඒක එහෙම කරනවා නම් ඒක දරුවා ඒක මට දෙන්න මම පාවිච්චි කරාට ඒකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එක උනත් දරුවා උතනදී ප්‍රශ්න කරන්න පුළුවන්.
ඉතින් ඒතර මෙතනදී හරි සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන්ම අර පවුල ගොඩක් කුඩා වෙලා තියෙනවා අද කාලේ දරුවෝ විශාල ප්‍රමාණයක් පවුලක නැහැ ඒ වුණාට මං හිතන්නේ ඉන්න දරුවා හෝ දෙන්න එක්ක හෝ ගත කරන කාලය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා ගොඩක් හිතාගෙන ඉන්නවා සමහර වෙලාවට වැඩිපුරම කාලය ගත කිරීම තමයි ඒකේ හරි විදිය කියලා හැබැයි වුණාට අපි ඉතනදී වැඩිපුර කාලය ගත කරත් ඒක හරි අපි කිව්වොතේ මේක හරි ක්වොලිටි එකකටද ගත කරන්නේ ඒ ගත කරන වෙලාවේදී තමන් සම්පූර්ණ අවධානය දරුවාට දෙනවද කියන එක තමයි ඔතනදී ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ විශේෂයෙන්ම දරුවන් කියන දේ පවා මං හිතන්නේ ඇහුම් කන් දීම දෙමව්පියෝ ගොඩාක් උනන්දුවක් දක්වන්නේ නැහැ විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය දේට ඇහුම් කන් දෙනවා මිසක් තමන්ට අවශ්‍ය නැහැ කියලා හිතන දේට ඇහුම් කන් දීම දෙමව්පියන් තුලින් ගොඩාක්ම අපි දකින්නේ නැහැ ඉතින් ඔන්න ඔතනෙත් තමයි ওই කාරණාව අපි ජෙනරේෂන් ගැප් කියන තැනට එමු ඔබ කතා කරපු මේ ඩිවයිස් එකේ ඉඳලාම ෆෝන් එකේ ඉඳලා තාත්තා සල්ලි දීලා ෆෝන් එකක් ගන්නවා මේකේ කන්ටැක්ට් නම්බර්ස් සේව් කරගන්න පුළුවන් බව දන්නවා එහෙම තියෙද්දිත් ඒ උදාහරණයක් ඒ තාත්තා ෆෝන් එකේ සාක්කුවේ දාගෙන කෙනෙක් දුරකථන අංකයක් කිව්වම කොලයක් අරන් පෑනක් අරන් ලියලා සාක්කුවේ දා ගන්නවා ආයේ අංකය ගන්න ඕනහම සාක්කුවෙන් කොලේ අරන් ෆෝන් එක ඩයල් කරනවා ඒ ෆෝන් එකම ගෙදර අරන් ගියාට පස්සේ අමරිකාවේ මේ මේ රුසියාවේ යුක්‍රේනයේ යුද්ධ කොහොමද කියලා දරුවා ඒ ෆෝන් එකෙන් මරන් තාත්තට පෙන්නනවා එතනට තාක්ෂණ භාවිත ඒ තරම් මේ પરම්පරා දෙකේ තාක්ෂණ භාවිතයේ ලොකු වෙනසක් තියෙනවනේ මෙහෙම තැනකදී කොහොමද මේ ගෙදර ඇතුලේ යුද්ධ බේරගන්නේ ජෙනරේෂන් ගැප් එක ඔව් ඇත්තරම මේ කුඩා මේ දරුවන්ගෙන් ඔක සාමාන්‍ය කුඩා දරුවෝ විතරක් නෙවෙයි අපි කිව්වොත් මේ නව යුවන්ගේ දරුවන්ගෙන් ඔය ඔය කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉන්නේ ගොඩක් වෙලාවට අම්මා අප්පච්චිත් එක්ක තියෙන රණ්ඩු තමයි ගොඩක්ම වැඩි ඉතින් ඒතර උතනදී හැම වෙලාවෙම කියන්නේ මොනාහරි කියන්න ගියොත් අපේ කාලේ ඔහොම නෙවෙයිනේ හරි අපේ කාලේ ඔය අවුල් ටික තිබුණේ නැහැ හරි එතකොට මේ අපි අපේ කාලේ තිබුණට වඩා කොච්චර දේවල් දැන් දීලා තියෙනවද හරි අපේ කාලේ අපි මෙන්න මෙහෙමයි ඉස්කෝලේ ගිහී අපි කාලේ මෙන්න මෙහෙමයි අපි පාඩම් කරේ ඉතින් ඇත්තටම ඕක හරි ප්‍රශ්නයක් මේ මනෝජ් විශේෂයෙන්ම මොකද එතකොට කියන්නේ කියලා වැඩකුත් නැන්නේ දෙයක් අලුත් කිසිම දෙයක් තමන්ට මොකක් හරි දැන් ඇත්තටම කියන නව යෝන් වී ඉන්නවා කියන්නේ ජීවිතේ ගොඩාක් දේවල් වලට අනිවාර්යෙන්ම දරුවා එක්ස්පෝස් වෙනවා ඉතින් ඒතර මේ කාරණාවත් එක්ක මේ ටික ඔක්කොම මුලින්ම දරුවා ඇත්තටම අරන් යන්නේ ගෙදරට අපි සමාහලට තේරුම් ගත්ත නැති වුණාට දරුවා සමාජෙන් හෝ යාළුවොත් එක්ක හෝ පාසලෙන් හෝ මේ දේවල් වලට උත්තර හොයන්න කලින් මේ දේවල් අරගෙන එනවා ගෙදරට. ඒ දේවල් මම අර කිව්වා වගේ අහුන්කම් දෙන්න ඕනේ වටික අපි අහුන්කම් දෙනවා. අනවශ්‍ය ටික අපි එහෙම්මම අමතක කරලා දානවා. අපි හිතනවා මේක අදාළ නැහැ, අවශ්‍ය නැහැ. ඒක නැහැ වුණා වගේ ඉන්න වෙලාවලුත් තියෙනවා ඇත්තටම. ඉතින් එතකොට මේ කතාබහ ගේන්නෙත් නෑ සමහරලාට අද කාලේ දරුවෝ මොකද ප්‍රශ්නයක් අරගෙන ආවම ඒකට අම්මගේ තාත්තගේ තියෙන ප්‍රතිචාරයත් එක්ක තමයි දරුවා ඊළඟට ගැටලුවක් අරගෙන එන්නේ. ඉතින් එතකොට සමහර ප්‍රශ්න වලට උත්තරත් නෑ. උත්තර නෑ. ඔව්. උත්තර නෑ. ඇත්තම කියනවා නම් මේ අපි වගේ අපි උනත් හින වෙන අවස්ථාවල් තියෙන මොන දේ උනත් ඒ කියන්නේ ඒ પરම්පරාව කියන දේ හෝ අපි විවෘත වෙලා තිබුණ සමාජය කියන දේ හෝ අපට උනත් හරි අමාරුයි ටිකක් ඇඟෙන් ඕක අයින් කරගන්න. ඔව්. ඉතින් ඔය කාරණාව දැන් අපේ කාලේ ඔහොම නෑ කියන එක අපිටත් සමාජලට කටරේන අවස්ථාව දෙනවා ඉතින් ඒක හැමම ගිල ගන්නවා ඉතින්. ඔව්. දැන් මේ දරුවන්ට දෙමව්පියෝ රුස්සන්නේ නෑ. නුරුස්සන බවක් පේන්න තියෙනවා. ඒ වගේ තත්ත්ව ගැන අපි කතා කරොත් ඉතින් දැන් ඔබටත් ඒ පිළිබඳව අත්දැකීම් ඇතිනේ සමහරලාවට මේ දරුවා මේ කියන දේවල් මේ ඒ කියන්නේ දෙමව්පියෝ දරුවට කියන දේවල් දරුවට රුස්සන්නේ නෑ. මේ වගේ තත්ත්වයක් පේන්න තියෙනව නේද සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම මනුෂ්‍ය ඇත්තටම කියනවා නම් විශේෂයෙන්ම උතනදී ගත්තොත් එහෙම දැන් ඒ කියන්නේ ඔය ගැටුම එනවා මොකද දැන් නව යෝන් විය කියලා කියන්නේ අම්මා තාත්තා මොනවද දන්නේ කියලා දරුවෙක් හිතන කාලේ අපිනේ දන්නේ ඒ වගේම තමයි යාළුවෝ තමයි හැමදේම දන්නේ. එතකොට ඒ සමාජය හරි ලොකු වෙනවා. ඒතර එතනදී තමයි දරුවා වීරය පවා හොයාගන්නේ. එතකොට දැන් අපි මේ කුඩා කාලේ ඉඳලා ලොකු වෙනකොට තාත්තා ගෙදර වීරයා වුණාට දැන් එනවා තව තව වීරයෝ ඉස්සරහට. එතකොට මේ අම්මා දිහා බලාගෙන දේවල් කරාට දැන් අම්මට වඩා දේවල් කරන අය සමාජේ හම්බ වෙනවා. ඉතින් දැන් ඔය කාරණාවත් එක්ක ඔන්න ඔතන තමයි ඔය ගැටුම එන්නේ. හැබැයි ඉතින් අම්මට තාත්තට කොච්චර ලොකු වුණත් අවුරුදු 40ක් 45ක් වුණත් දරුවානේ. ඉතින් එතකොට එතනදී ඔය දෙමව්පියෝ ගොඩක් වෙලාවට කරන්න හදන්නේ හැම වෙලාවෙම අර පාලනය කියන එක.
බලය කියන එක තමන්ගේ අතේ තියාගන්න කැමති. ඒ කියන්නේ මොන දේ වුණත් අර බෙල්ලට තොණ්ඩුව මේ ලණුව දාලා ඉවරලා අල්ලගෙන ඉන්න කැමති. දැන් අපි බල්ලෙක්ව අල්ලගෙන ඉන්නවා වගේ. ඕක තමන්ගේ අතින් ගිලිහිලා යනකොට තමයි ඔය අවුලෙන්නේ. ඉතින් එතකොට තමයි ඇත්තටම කියනවා නම් අපි හැමෝටම තියෙන ගැටලුව ඕක තමයි. දැන් දරුවෙක් වුණත් ලොකු වෙන්න කැමති. මොකද තමන් අතට බලයක් එන නිසා. එතකොට තමන් කියන දෙයට වටිනාකමක් තියෙනවා. වැලිඩේෂන් එකක් තියෙනවා. වයසට යන්න යන අවුරුදු 18ක් වෙනවා කියන්නේ එතකොට තමයි වැඩි හිටියද අම්මා තාත්තා කියන දේ අහන්න ඕනේ නේද ඔය තැනට තමයි එන්න කැමති. ඉතින් එතකොට ඇත්තටම කියනවා නම් ශරීරයේ වුණත් අපි ගත්තොත් එහෙම බයොලොජිකලි මේ හෝමෝන වුණත් වැඩ කරන්නේ ඔය පැත්තට. ඉතින් එතකොට උතනදී අපි ඇත්තටම කියනවා නම් සංවේදනය කියන එක හරිම අත්‍යවශ්‍ය වෙනවා මේ මනෝජ් විශේෂයෙන්ම. ඒ කියන්නේ තමන්ගේ තමන් ඉන්න මට්ටමේ ඉඳලා අනිවාර්යෙන්ම අඩි කීපයක් පල්ලහැට බහින්නම වෙනවා. එක්කෝ තමන්ගේ කාලේ තමන්ට මතක් කරගන්න හරි වෙනවා. තමන්ගේ මනස කොහොමද වැඩ කරේ? තමන් කොහොමද දෙමෝපියොත් එක ගැටෙන්න උවමනාව තිබුණත් ගැටුන් නැති කාලයක් තිබුණානේ. මම හිතන්නේ ඒක තමයි අපේ ජෙනරේෂන් එකේදී. ඒ කියන්නේ කියන්න දේවල් තිබුණ කිව්වේ නෑ. දැන් හසිනීක වෙනස් වෙලා තියෙනව නේද? ඒ කියන්නේ ඉවසීම කියන එක. ඒකනේ අපි ඉවසලත් ඉවසනවා. ඉවසීමේ උපරිම සීමාව පන්නලා තවත් ටිකක් ඉවසනවා. දැන් හැබැයි සංවාදයේ ඇවිල්ලා තියෙන ඔච්චරම මොකටද අපි ඉවසන්නේ? ඔච්චරම මොකටද අපි දෙවිනි වෙන්නේ? ඒ වගේ තැනකට මේ සංවාදයේ ඇවිල්ලා තියෙනවා නේද? අර ඔබ ඉවසීම මතු කරපු නිසා මම ඒක. ඔව් නෑ ඇත්ත. දැන් මනුජ් ෂුටක් හිතලා බලන්නකෝ. අපි ඉස්සර ලියුම් ලිව්වානේ. අපි ලියුම් ලියලා එතකොට ඒ ලියුමට උත්තරයක් එනකන් අපිට කොච්චර ඉවසීමක් තිබුණාද? සමහරවිට සතියක්. ඔව්. ඒක තමයි. දැන් හිතන්න අපි මේ මොබයිල් ෆෝන් එකේ අපි මැසේජ් එකක් යවලා ෆෝන් එක පැත්තකින් තිබ්බහම තප්පර ගානකින් මේකට උත්තරයක් එන්නේ නැහැ. ඔව්. ඒක ආවේ නැත්නම් අපිට කොච්චර ඒ තමන්ගේ මේ මනසට ඒක බලපානවද කියලා බලන්න ඇත්තටම කියනවනේ. දැන් ආතතිය එන්න, ස්ට්‍රෙස් එන්න ලොකුම හේතුව ඕක. ඒ කියන්නේ අපිට ඕනේ ඉක්මනට හරි ඉක්මනට දේවල්. දැන් අපිට ඉස්සර මට මතකයි මේ ඩිස්කට් එකක් දාලා මේක ඩවුන්ලෝඩ් වෙන්න අපි ඉන්න පැය ගාණක් දැන් මේක ඩවුන්ලෝඩ් වෙනකන්. දැන් හැබැයි දැන් අපිට විනාඩි අපිට උනත් චුට්ටක් කල්පනා කරලා බලන්න විනාඩියක් විතර යනවා නම් මේක ඩවුන්ලෝඩ් වෙන එක අපිට ලොකු ප්‍රශ්නයක්. මේ ඩේටා වල ප්‍රශ්නයක්ද මොකද්ද මෙහෙම කියන එක අපිට ඒක හරි මානසිකව බලපාලා තියෙනවා. ඉතින් එතකොට ඔන්න ඔතන ඔයදී මං හිතන්නේ හරිම අපි කිව්වොත් එම අද කාලේ මේ අපිට තියෙන වටපිටාව මේ සමාජයේ මේ හැම දෙයක් එක්කම අපි මේ පුදුම මේ රේස් එකක දුවන්නේ. ඉතින් ඇත්තටම එතනදී අර අපිට නතර වෙලා පොඩ්ඩක් ඉඳලා මේ ඉවසීම කියන එක ජීවිතේ ප්‍රැක්ටිස් කරගන්නවා කියන එක හරි අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන දේ වුණත් ඒක කියලා ඉවර වෙලා පස්සේ තමයි හිතන්නේ අයියෝ මේක ඇයි කිව්වේ මෙහෙම නික නොකර ඉන්න තිබුණානේ කියලා ඒකේ එන ප්‍රතිඵලයත් එක්ක. එතකොට සමහරලාට ගොඩක් දේවල් ප්‍රමාද වෙලා වැඩි. ඒ කියන්නේ දැන් හැම දෙයකම ඒ කියන්නේ ශනිකව උත්තර බලාපොරොත්තු වෙනවනේ නේද? අනිවාර්යයෙන්ම. කොහොමද ඔබ හිතන්නේ බලපාන්නේ? අර ඔබ කිව්වා වගේ තරහින් ලියුමක් ලිව්වනම් ලියුම ලියලා ඉවරනකොට තරහ නිවිලා. හැබැයි අද SMS එක දාලා reply එකක් ඇවිල්ලා. එතකොට ඉතා කිටි කාලෙකින් ප්‍රශ්න විසඳිලා. අපි එක තැනක ගන්නවා මේ ඉක්මනට අපේ වැඩ කරගන්න පුළුවන්. අපේ ප්‍රශ්නෙත් කිව්වා අපිට උත්තරෙත් ආවා. හරි ලේසියිනේ කියලා. හැබැයි ඒකේ බලපෑම ෂණික බව ඒක කොහොමද පොදුවේ බලපෑම? ඇත්තටම ඕක විශේෂයෙන්ම මං හිතන්නේ හැම පැත්තකටම අපේ ජීවිතේ අපේ මානසික සෞඛ්‍යයට ඔන්න ඔය කාරණාව බලපාලා තියෙනවා මේ මනෝජ්. විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම දැනට ගොඩක්ම දැන් ඔය මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළු වලට අපි ළඟට දරුවෝ අරගෙන එනවා. සමහරවිට දෙමව්පියොත් අහනවා මේ බෙහෙත් නැද්ද මේක සනීප වෙන්න. ඉතින් ඇත්තටම එතනින් කාරණාව ගත්තොත් දැන් අපි හිතුවොත් එහෙම අපි විෂාදිය කියන එක ගත්තොත් ડિප්‍රෙෂන් කියන එක ගත්තොත් අපි ඒක බලනකොට ડિප්‍රෙෂන් තමයි රිසල්ට් එක. විෂාදිය තමයි අපි කිව්වොත් එහෙම මේ ඵලය. හැබැයි ඔක හේතුව හොයන්න එපා. ඔව්. හරි? දැන් හේතුවට අපිට හේතුවට අහු වෙන්නේ විෂාදිය. නේද? ඔව්. දැන් එතකොට ඒක අපි හේතුවයි ඵලයයි දෙකම කරගෙන තිනවා ඇත්තටම කියනවා නම් විෂාදී. ඉතින් එතකොට ඕකේ හේතුව සෙවීමට අපිට අර ඉවසීම කියන එක නෑ. අපිට කාලය කියන එක නෑ. දැන් අපි දැන් මේ මම ඉන්න තත්ත්වයට ගත්තොත් එහෙම මම මනෝවිද්‍යාඥවරියක්. ඒක මනෝවිද්‍යා උපදේශිකාවක්. එතකොට මම ඉන්නේ මේ ආහාර දාමේ පල්ල හැමතැන. එතකොට බොහොම බේසික්ම ප්‍රශ්න ටික තමයි මගේ ළඟට විශේෂයෙන්ම ඉන්නේ. එතකොට වුණත් ගොඩක් වෙලාවට අර ඉක්මනට මේක ඉවර කරගන්න, ඉක්මනට මේක සනීප කරගන්න කියන එක තමයි ගොඩක් දෙනෙක් මේකට කියන්නේ. ඒ කියන්නේ දැන් අද ආවොත් හෙට මේක සනීප වෙන්න ඕනේ. හෙට ප්‍රශ්න විසඳෙන්න ඕනේ කියන එක. එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම බොහොම ඉවසීමකින් මේ මොකද්ද මේකේ කාරණාව කියන එක පවා උතන සොයා ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඕකට ගොඩක් වෙලාවට ඉක්මනට දේවල් විසඳ ගන්න ආදේශක සෙවීමට යෑමෙන් තමයි
ඊට වඩා ලොකු ප්‍රශ්න වලට ගැටලු වලට ඇත්තටම විශේෂයෙන්ම දරුවෝ ඇබ්බැහිවීම වලට මද්‍රව්‍ය වලට මේ දේවල් වලට මොකද අපි හිතනවා මෙහෙම ඉක්මනට අපිට උත්තර හොයා ගන්න ඕනේ දෙයට ඉක්මනට මේ වෙලාවට මේ පොඩි විසඳුමක් තිබුණාම හරි ඒකෙන් හැමදේම හරියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ මානසික මට්ටමක් ඇත්තටම ඇවිල්ලා තියෙනවා. ඉඳගෙන තමන්ගේ ගැටලුවක් ප්‍රශ්නයක් කතා කරලා ඒක ගැන ඒ කියන්නේ තමන්ගේ අතීතය ගැන හිතලා බලලා අනාගතය ගැන හිතලා බලලා වර්තමානයේ තමන්ව තේරුම් අරගෙන මේ කාරණා ඔක්කොම හිතල ඉවරලා දේවල් විසඳ ගන්න තියෙන තැනට හරි හරි අමාරු වෙලා අපහසු වෙලා තියෙනවා දැන්. ඔව්. එතකොට මේ පාසල් ඇතුලින් මේකට ලැබෙන තත්වය දැන් සමහර වෙලාවට ගෑනු ළමයි අපි පුළුව අපි උත්සාහ කරනවා කාන්තා පාසලකට දාගන්න. පිරිමි ළමයි පිරිමි පාසලකට දාගන්න. මිශ්‍ර පාසල් වලට තියෙන ඉල්ලුම අඩු වෙලාද මේ මේ සංස්කෘතිය ඇතුලේ හැදෙන්නේ මොකක්ද ඔබේ විශේෂපැත්තෙන් බැලුවා? ඇත්තනම කියනවා නම් මෙහෙමයි මනුස්ස මම කියන්නේ ඔතනදී ඒක කියන්න හරි අපහසු කාරණාවක් මොකද මේ අධ්‍යාපන ක්‍රමය ගැන අධ්‍යාපන ක්‍රමය කියන එක එච්චර මං කිව්වොත් එහෙම සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි අද කාලේ අපිට තියෙන විශේෂ මේක පළවෙනියටම තියෙනවා. ඒක දරුවෝ අපි හිතුවොත් එහෙම පාසලකින් හෝ විශ්වවිද්‍යාලයෙන් එහෙම එළියට එන්නේ මානසික ලෙඩ ගොඩාක් එක්ක දරුවෝ ඇත්තම කතාව කියනවා. දරුවෝ පොඩක් දිහා බලාගෙන ඉන්න මේ පාසලකට දරුවෝ ඇතුල් වෙද්දි කොහොමද කියලා දරුවෝන්ගේ මූණු ටික. ඒතර එතනින් මේක ඇත්තටම කියන්න පුළුවන්. මම මේ පොඩි කාරණාවක් ගන්න මගේ ඇත්තටම මේ මගේ දියණියක් වෙන දරුවෙක් ඉන්නවා. ඉතින් අය දෙක දවසක් මේ වාහනේ යනකොට මට කියනවා මම දැන් මේ මේ පාරේ වැඩි ට්‍රැෆික් එක මම දැන් හිර වෙලා ඉන්නකොට මට දැන් තව තැනකට ඉක්මනට යන්න ඕනේ. මම මේක කියද්දි කියනවා අයියෝ පොඩ්ඩක් ඉන්න දෙන මේ වෙලාවේ විතරයි නිදහසේ ඉන්නේ කියලා. ඒ කියන්නේ පාරේ තමන්ගේ පාසලේ ඉඳලා ගෙදරට යන ඒ ටික තමයි මේ ඇත්තටම කියනවා නම් පාරේ තමන් නිදහසේ ඉන්නේ තමන් මානසිකව නිදහසේ ඉන්නේ මෙන්න මේ කෙටි කාලය කියන එක තමයි ඇත්තටම එතනදී අය කියන්නේ. එතකොට පාසලේ 6 වසරේ වගේ ඉන්නේ. ඉතින් එතකොට විශේෂයෙන්ම කිව්වොත් එහෙම ඔතනදී මම කියන්නේ මේ මිශ්‍ර පාසලක් කියන ඒ ඒ කන්සෙප්ට් එක ඇත්තටම හරිම හොඳ දෙයක්. විශේෂයෙන්ම නව යෝන් විය කියලා කියන්නේ මේ තමන්ගේ තමන් බොහොම තමන්ට ජීවිතේ බොහොම ලොකු කුතුහලයක් එන තමන්ගේ හෝමෝන වෙනස් වෙන ඒ වගේම තමයි මේ ලිංගිකත්වය ගැන උනත් බොහොම විවෘතව බොහොම සුරක්ෂිත වටපිටාවක කතා කළ යුතු මං හිතන්නේ මේ මාතෘකාවක්. ඒ වගේම තමයි ඒ වගේ දේවල් වලට දරුවන්ට ඉඩ හොඳින් හම්බ වෙනවා. දරුවන්ට ඇත්තටම මේ මේ හමු වීම මේ කාන්තාවක්ද පිරිමියෙක්ද කියන දේ මෙන්න මේකේ මහා ලොකු බෙදීමක් කරන්නේ නැතුව මේ දේවල් බොහොම ස්වභාවිකවම දරුවාට තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම. ඒ වෙනස ගොඩක් වෙලාවට දකින්න පුළුවන් ඒක කොට්ටාසයකට සීමා වෙච්ච පාසලක් සහ එහෙම නොවිච්ච පාසල් අතර දරුවෝත් එක්ක කතා බහ කරනකොට මේක බොහොම සාමාන්‍ය දෙයක් ගෑනු පිරිමි කියන දේ ඇත්තටම මිශ්‍ර පාසලකට යන දරුවෙක්ට. හැබැයි ඕක එහෙම වෙන්නේ නැහැ. එහෙම පාසලකට යන විශේෂයෙන්ම ඒ කොටසකට වෙන් වෙච්ච පාසලකට යන දරුවෙක්ට විශේෂයෙන් මං හිතන්නේ අපි ගත්තොත් එහෙම ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම් වශයෙන් හෝ මේ බෙදීම අපිට අවශ්‍ය නැහැ ඇත්තටම මේ මනුස්ස මම දන්නේ නැහැ ඉතින් ඒ දේවල් කොහොම වෙනස් වෙයිද කියලා. හැබැයි උනට ඒ බෙදීම් නිසා අපි මිනිස්සු විදිහට හරි බෙදිලා ඉන්නවා. එතකොට මේ අපි ඇත්තටම බෙදීමක් නම් තියෙන්න ඕනේ ඒක ඒක මනුෂ්‍ය ගණය කියන තැනට තමයි මං හිතන්නේ අපි දාන්න ඕනේ උතනදී. ඔව්. සමහර වෙලාවට නේද කියන්නේ සම්පත් බෙදා ගැනීමේදී එක එක බෙදීම් ගැන අපි කතා කරාට සමාජයේ දියුණු වෙද්දී සමාජයේ කතා කරන මාතෘකාව වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම. ලෝකේ දැන් එවැනි මාතෘකා වලට ඇවිල්ලා තියෙනවා නේද? බෙදීම් වෙනුවට පොදුවේ සමූහයක් විදිහට වැඩ කරා මේවායේ ප්‍රතිඵලය කොච්චරක්ද කියන එක අනිවාර්යයෙන්ම. ඊළඟට මේ සමහර වෙලාවට අපි විවිධ මානසික මට්ටම් වලදී තීරණ ගැනීම ඔබ කියන විදිහට අපි මේ කතා කරන්න අවයෝන් විය පිළිබඳවනේ. මේ කාලේ වුණ අත්අදා බැලීම් කරන්න කැමති, දේවල් සොයා යන්න කැමති. අර මේ සමහර වෙලාවට අත්අදා බලන්න ගිහිල්ලා සොයා යන්න ගිහිල්ලා අමාරු වෙටෙන තියෙන අවස්ථාවක් තියෙනවා. ඔවුන් ජීවිතේ ගොඩනගා ගන්න අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට අමාරුයි වැටේ කියන කෝණයෙන් බලලා අපි අත්හදා බලන්න සොයා යන්න තියෙන අවස්ථා අහිමි කරන වෙලාවල් තියෙනවා. ඒ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් මොනවද ඔබේ පැත්තේ? ඔව් ඇත්තටම
उतनदी गातोत्तेम मनोजोक बहुम मे सांवेदी कारणावा विशेषम क्यूवत्तेम दिमापियो विधियट अपट हेम विलाम बायतीयन लेकिन दरुआ मे वगे दरन्न गिहिल्ला अभी हेम विलाम इतन बहुम इदिरियट हितन मेहम विला मेहम विला मिन्न मे वगे वेन्न पुलवां किल मिन्न मे दे करोत्ते हेम किल ओब क्यूवा वगे अभी बहुम विधियट अर इतन एतनट यान्न देन्न नति वेन विधियट इतन अभी अभी तमा इतन बाधाव विधियट अनिवार्यम दरुवट इन्ने अत्रम गातोत् मेतनदी अम्मा अप्पाच्ची कियला कियन्ने दरुवे एक जीविते अपि किव्वोत् एहेम मे फसिलिटेटर केने ए कियन्ने दैन अपि किव्वोत् विश्वविद्यालय अध्यापनयेदी गत्तोत् एहेम विश्वविद्यालय कथिकाचार्यवरयेक हो वरियक हेमदेम कियला देन्ने नैने यम किसि देवल टिकक् वितरयि ओबट कियला देन्ने दैन ओब ईट पस्से ओबगे सपहन अंदगन्न मे मे देवल करगन्न ओबगे नोट एक ओब लियागन्न ओन्न ओय तन्ट तमयि एन्ने इतिन एतोट ओन्न ओय वगे तनक तमयि ऐत्तटम अम्मा अप्पच्ची कियन देन्नगे वगकीम विय युत्त जीविते एकने दरुवट अनिवार्यम एत्तु गन्नन्न ओने पुते जीविते ओहा यन्ने इस्सरट पिटिपस्सेन इन्नवा पटेन्न आवोत् अल्लगन्न मम इन्नवा किला विशेषम गोडाक वेलावट मनु मे वेन लोकुम वेरद्दक तमयि अम्मा ताता तमाय दारुआ उस्सान गिहिल्ला पोलिमे इस्सरहन तियन्ने ओक हरिम लोकु वेरद्दक अपि करन ऐत्तनम किनोन मे मे दारुआ वेनुवेन सटन करन्न यान्ने दारुआ वेनुगे प्रश्न विसंदन मे ओक्कोमटम देमावपियन्गे मेदिहत् वीम तुन एक विशाल वशयेन अदत् दक्नट लबेनवा ඒ කියන්නේ පාසල් වල ගත්තොත් ඇත්තට මේක මං හිතන්නේ විදුහල්පති නිහන් විදුහල්පති වරුන්ට ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා තියෙන්නේ මේ දේ. මොකද පන්තියේ වෙන පොඩි රණ්ඩුවක් වුණත් ඒක අපි මුලින්ම එක්කෝ පන්තියේ පන්ති නායිකාවට හෝ නායකයට තමයි මුලින්ම කියන්නේ. එහෙම නැත්නම් පන්ති භාර ගුරුතුමියට කියන්නේ. දැන් අද කාලේ මේක අරගෙන යනවා කෙලින්ම ප්‍රින්සිපල් ලාට. එහෙම නැත්නම් ඒ වගේ තත්ත්වයක්. එන්නේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට ඔතනදී දරුවට මම හිතන්නේ අද කාලේ මේ සමාජ වෙනස් समाजे तमंग हिटपु समाज नेवे तमंग गोड नगिच्च समाज नेवे कियन एक पलवेनिटम तमन तेरुं गन्नोने ए समाजे दारुवा विवृत वेन्ने बहुम विविध देवाल वलट ए वगेम तमयि ए विवृत वीम प्रश्नयक् नै इतनि दारुवा इगनत गन्नो हैबै ए उनाट इतनेदि मोनाहरि देयक् दारुवट जीविते तेरुनोत् मेक मेहेमयि कियला ऐविल्ला ए दे बहुम विवृतव कथा करन्न पुरन वटपिटावक् गेदर हदा गन्न एक अनिवार्यं अत्यावश्य वेनवा एहेम वटपिटावक् हदुवो दारुवा ऐत्तरम ऐविल्ला ए देवल कियनवा එහෙම කියන්න හිතන වටපිටාවක් ගේ ඇතුලේ හදන්න කියන ඉල්ලීම කරන්නේ අපි නව යෞවුන් පිළිබඳව නව යෞවුන් විය පිළිබඳව අද දවසේ කතා කළේ මේ දේවල් ඔබටත් ප්‍රායෝගිකව වැදගත් වෙනවා ඇති කියලා අනිවාර්යෙන් අපිත් විශ්වාස කරනවා මේ වෙනුවෙන් අද වැඩසටහනට සහභාගී වුණු ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයේ ජාත්‍යන්තර යහ පැවැත්ම පිළිබඳ උපදේශිකා මනෝ වෛද්‍ය मनो विद्या उपदेशक हसीन रसिनी भंडार महात्मेट अभी बेविन सूतिवंत मे धनवत्म वेणुवेन् भूमसूति उपतुमेट आय भू